ආයුබෝවන් ඔබ මේ එක්ක හසුවන්නේ ජේකොබ් 1 YouTube නාලිකාව ඔස්සේ ඔබට විවිධ වූ වැඩසටහන් නරඹන්න විවිධ අත්දැකීම් ලබන්න ඒ වගේම ඔබගේ රුචිදේ අහන්න YouTube නාලිකාව subscribe කරන්න විශේෂයෙන්ම ඔබගේ ජංගම දුරකථනයේ bell සලකුණ click කරලා ඔබට පුළුවන් ජේකොබ් 1 YouTube නාලිකාව සමග අත්වැල් බැඳ ගන්නට අද ජේකබ් 1 නාලිකාවෙන් අපි කතාබස් වැඩසටහන ආරම්භ කරන්න සූදානම් වන්නේ ඒ වෙනුවෙන් අපගේ ආරාධනාව පිළිගෙන මේ අවස්ථාවට සහසම්බන්ධ වෙනවා විශේෂයෙන්ම කලා ශාස්ත්‍රය තුළ නිවේදිකාවක් ඒ වගේම ගායිකාවක් රංගන ශිල්පිනියක් විදිහට දක්ෂතා පිළිමුම් කළ මංජුලා සජීවනි ඉතාමත්ම ආදරයෙන් අයව අපි පිළිගන්නවා ආයුබෝවන් ආයුබෝවන් සමන් ඉතින් කොහොමද මේ දවස්වල මේ දවස්වල නම් ඇත්තටම කියනවා නම් වැඩ කටයුතු අඩුයි. ඒ කියන්නේ සංගීත ශාස්ත්‍රය එහෙමත් නැත්නම් කලා ශාස්ත්‍රය වැඩ කටයුතු ඇත්තටම අඩුයිනේ හැමෝටම. ඒ නිසා ඉතින් ටිකක් අඩුවෙන් තමයි වැඩ කරන්නේ. වැඩියෙන් විවේක ගන්නවා ගෙදරට එලා ඉන්න. ඒ වුණාට ශාස්ත්‍රය තුල කතා බහක් තිබෙන්නේ ඔබ බොහොම කාර්ය බහුලයි කියලා. ඇත්තටම කියනවා නම් මේ මම බිසි නැහැ. බිසි කියලා කියන්නේ ඔය මේ දවස්වල ටිකක් අර YouTube channel කීපයක වැඩ කරනවා සහ ඔය birthday parties ඒ වගේ wedding ඔය වගේ පොඩි පොඩි function වල sing කරන්න යනවා මං හිතන්නේ ඒවා මං Facebook වලට දානවා ඒ photos අරම ඒ නිසා ඉතින් කට්ටිය එතනදී මං ගොඩක් බිසි කියලා ඇත්තටම කියනවා නම් එහෙම ලොකුවටම වැඩක් මේ දවස්වල නැහැ සාමාන්‍ය මංජුලා නෙමෙයි අපි ටිකක් ළමා කාලේ මංජුලා දැස බැලුවොත් කොහොමද ළමා කාලේ ගෙවුනේ ළමා කාලේ ගත්තාම ඒක ඇත්තටම මේ දැන් ඉන්න ළමයින්ට වඩා නම් බොහොම සුන්දරයි. ඒ කියන්නේ දැන් ඉන්න ළමයි වගේ මේ ගෙයක් ඇතුළට කොටු වෙලා ඉඳලා නැහැ. මම ගමක කෙනෙක්. මම ඇවිල්ලා කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව ගම. අලව්ව කියන ප්‍රදේශයේ අලව්වෙත් ගමක. අලව්ව කියන්නේ ටවුන් එකක්. මගේ ගම තවත් එහාට තියෙන්නේ. ඉතින් ඒ තැන්වල මගේ ගමේ ඇල දොළ කැලෑවල් ඔය හැම දෙයක්ම තියෙන ඕව ඇසෙල්ලම් කරලා ඒ වගේ පරිසරයත් එක්ක හැදිච්ච කෙනෙක් තමයි මම. ඉතින් සුන්දර ළමාවියක් තිබුණා. ඒ අතරින් බොහොම දුක්මුසු තැනුත් තියෙනවා. මොකද මගේ අම්මා නැතුව නම් මම ඉස්කෝලේ අටේ ඉතින් ඒ වගේ අමිහිරි මතකෙනුත් එක්ක ළමා කාලය බොහොම සුන්දර විදියට ගෙවිලා ගියා. සාමාන්‍ය වත්මනේ ළමයෙකුට ලැබෙන්නේ නැති සුන්දර අතීතයක් ඔබට තිබුණා. තියෙනවා නේ. ඊට පස්සේ කාලානුරූපීව ඔබ තරුණ වියටපත් වෙනවා. ඔව්. ඒ විට කොහොමද? යෞවන වියත් ඉතින් එතරම්ම සුන්දර නැහැ මට. අවංකවම කියනවා නම් මොකද මගේ අම්මා නැති වුණාට පස්සේ ඒක එතරම් ළමා කාලය සහ තරුණ කාලය කියන එක බොහොම දුක් ගැහැට වලින් පිරිච්ච එක. මොකද තාත්තයි මමයි හිටියේ. සමන්ට උනත් තේරෙනවා ඇති ගෑන් ළමයෙකුට අම්මා කෙනෙක් නැති වුණාම මොනතරම් ජීවත් වීමේදී සහ වෙනත් යම් යම් සමාජීය ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. ඉතින් ඒ ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වුණා ගෑනු ළමයෙක් විදිහට. ඉතින් ඒ උනත් මම යම්කිසි ස්ථාවරයක් ජීවිතේ හදාගත්තා කියලා මම හිතනවා. අද වෙනකොට අම්මා නැතුව උනත් අම්මා නැති උනත් මම පැහැදිලි ගමනක් මට සතුටු වෙන්න පුළුවන් ගමනක් ආවා. කොහොම හරි මේ වෙන විට රංගන ශිල්පිනියක් ගායිකාවක් විදිහට කලා ශාස්ත්‍රය තුළ නමක් තියාගෙන ඉන්නවා. මං හිතන්නේ මම එතරම් ජනප්‍රියයි කියලා සමහන් ඒ වුණාට යම්කිසි පිරිසක් ඉන්නවා මා වඳුරන. ලංකාවම දන්නේ නැහැ ඒක YouTube නාලිකාවෙන් ලැබිච්ච ජනප්‍රියත්වයක්ද? සමහර විට YouTube නාලිකාව ඔස්සේත් මට විශාල ජනප්‍රියත්වයක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා. මම මේ අහන්නේ ගායිකාවක් පිළිබඳව. ගායිකාවක් විදිහට නම් මට ප්‍රසංග ලැබෙනවා. ඒ කියන්නේ මම මුලින්ම රඟපෑපු නිසා මට අවස්ථා ලැබෙනවා වැඩි. මටත් මතකයි මේ මමත් ඔබ ඔය වේදිකාවට නම් වල තියෙනවා ප්‍රසන්නගේ සම්බන්ධීකරණ යුක්ත වේදිකාව. ඔව් මේ මොරටුවේදී මම මොරටුවේදී ඔව් ඉතින් ඒ නිසා අපිට වේදිකාවට තියෙන ඉඩකඩ වැඩි වුණා වේදිකාවේ ගායන ගීත ගායනයට තියෙන ඉඩකඩ වැඩි ඒ නිසා ඒ ප්‍රසංග තියෙන කාලේ මම කියන්නේ මේ කොරෝනා වලින් ඇති පස්සේ ඇති වූ තත්ත්වය නෙවෙයි ඊට පෙර ප්‍රසංග නිතර එනවා ඒ දවස්වල ඇත්තටම කියනවා නම් අවුරුදු මාසෙට එහෙම අප්‍රේල් මාසෙට එහෙම ගෙදර ඇත්තෙම නැහැ අවුරුදු යන්තන් එකක් දවසර විතරක් ගෙදර ඉන්නවා අනිත් හැම දවසකම වැඩ ඔව් අපි බොහෝ වෙලාවට කාර්ය බහුල වුණා කලා ශාස්ත්‍රය තුළ ඊට පස්සේ ඔබ ගායිකාවක් විදිහට ඔය තියෙන ජනප්‍රියත්වය ඔය තියෙන වටපිටාව හදාගෙන ඉඳද්දී ඔබට රංගනයට අවස්ථාවක් ලැබෙනවා
රංගනයට අවස්ථාව ඇත්තරම මුලින් ලැබුණේ සමන් ගීත ගායනයට යොමුනේ ඊට පස්සේ මම රංගපෑමට යොමුනේ මුල්ම කාලේ මම ප්‍රසන්නජිත් අබේසූරිය සර් ළඟ ජයවර්ධනපුර කොළඹ විශ්වවිද්‍යාලයේ කරා ටෙලි නාට්‍ය රංගන කලාව එතුමා යටතේ ඒක ඉගෙන ගත්තා මම ඒ කාලේ එතුමාගේ සහයෝගයෙන් මම මුලින්ම රංගපෑවේ කෝපි කඩේ මුදලාලි ඇත්තර මාදරින් ගෞරවයෙන් එතුමාව සිහිපත් කරනවා එතුමාත් එක්ක තටු නැති කිරිල්ලී කියලා ඒකාංගික ටෙලි නාට්‍ය රංගපෑවේ ඒක කරේත් මේ අඟුලන ප්‍රදේශය මේ අවටම කරේ ටෙලි නාට්‍ය සිරස මේ නාලිකාවේ තමයි ඒක විකාශනය වුණේ ඒ දවස්වල. ඉතින් එතනින් තමයි මේ රංගපෑමට මුලින්ම දායක වුණේ. ඊට පස්සේ ඔස්සේ ඉතින් ටික ටික ඇවිල්ලා වේදිකා නාට්‍ය ආදරේ මතක් කරන ටෙනි අයියව ටෙනිසන් කුරේ මහත්මියව එතුමාගේ වේදිකා නාට්‍ය ගන්නවක් මම රංගපෑවා. ඒ වගේ ඉතින් ටික 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 ආවා ලොකු ජනප්‍රියත්වයකට යන්න බැරි වුණා. ඉතින් ඒ වුණත් යම්කිසි සතුටු වෙන්න පුළුවන් නිර්මාණ ගණනාවකට දායක වුණා. ඔබයි සඳහන් කරපු විදිහට මුල්ම රංගනය ලැබුණේ මොරටුවේ ගහට ගහක් මුණ ගැහෙනා වගේදී කලාකෘත පෝෂණය කරපු දැවැන්තිය මොරටුවේ බිහි වුණා. අනිවාර්යෙන්. ඉතින් ඔබට ආඩම්බර හිතෙනවා ඇති මොරටුවත් එක්ක. අනිවාර්යෙන් මගේත් මතය තමයි මොරටුව කියන්නේ කලාකරුවන්ගේ නිජ බිමක් වගේ. අනිවාර්යෙන්. බොහෝ කලාකරුවන්ගේ ආරම්භය වෙලා තියෙන්නේ මොරටුවේ. එතකොට දැන් ඔබ කලා ශාස්ත්‍රයට සම්බන්ධ වෙලා රංගන ජීවිතය ගත කරන විට මවක් නැති දියණියක් නිකම් නිකන් නෙමෙයි සාමාන්‍ය සුන්දරත්වයකුත් තියෙන හොඳ රූප ස්වභාවකුත් තියෙන රංගන ශිල්පිනියක් විදිහට මේ ශාස්ත්‍රයේ ඔබට අනිසි බලපෑම් ඇති වෙලා නැද්ද? මෙහෙමයි සමන්. ඔය මාතෘකාව බොහොම වටිනා මාතෘකාවක් විදිහට මම කැමතියි මේ ගැන කතා කරන්න. ඔය අනිසි බලපෑම කියන එකට මම කියන්නේ වෙනම වචනයක්. මම ඕකට කියන්නේ ලිංගික අල්ලස් කියන වචනේ. ඕක අධ්‍යක්ෂකවරයෙක් නිලියකගෙන් මෙහෙම කියනවා. මම ඔයාට මේ මේ චිත්‍රපටේ රඟපාන්න දෙනවා. ඔයා අද එන්න ඕනේ මගෙත් එක්ක. ඔන්න ඕකට තමයි කියන්නේ අයියා. ඔයාම ගිහලා නැද්ද? නැහැ මම ගිහින් නැහැ. මම කියන්නේ හදන්නේ මම යන්නෙත් නැහැ. ලොකු චරිතයක් දුන්නොත් ඒත් මම යන්නේ නැහැ. ඇත්තටම මේකේ ආරම්භය මම මේ ඔයාට කියන්න හදන්නේ මේක මහා මුතු දෙයක් නෙමෙයි. මේ ලිංගික යෝජනා එන එක මේක මේ සිනමා ශාස්ත්‍රයට අලුත් දෙයක් නෙමෙයි. මේ ලංකාවේ එහෙම නෙමෙයි ලෝකෙම ගත්තාම මේ සිනමා ඉතිහාසයේ ආරම්භයේ ඉඳන්ම මේ ලිංගික අල්ලස් දීලා තියෙනවා. මේක සාමාන්‍ය දෙයක්. මේක සාමාන්‍ය දෙයක්. මේක කලාවට සාමාන්‍ය දෙයක් වුණාට අනිත් මිනිස්සුන්ට කලාවෙන් එළියෙමින් ඉන්න මිනිස්සුන්ට මේක පුදුමයි. එතකොට කලාවට සම්බන්ධ ඔබට මේක සාමාන්‍ය දෙයක්. මම සාමාන්‍ය දෙයක් කියලා මම මේක අනුමත කරනවා නෙමෙයි. මම ඔබට කියන්නේ සමාජයේ යම් යම් මත තියෙනවා. අපි ගත්තොත් කුල ભેදය කියන දේ අපිට වෙනස් කරන්න පුළුවන්. ඔබට යම්කිසි බලපෑමක් කරපු කෙනෙක් ගැන කියන්න පුළුවන්. මේකයි මම ප්‍රසිද්ධ මාධ්‍යයේ බලපෑම් වෙලා තියෙනවා. ඒ වුණාට මම ඒවා මගේ ප්‍රතිපත්තියට අනුව මම ලිංගිකත්වයේ ගණදුණු කරන්න කැමති නෑ. සාමාන්‍ය රංගනයකට කියලා ආරාධනා කරලා ඔබ තනිවුන් නෑ. මෙහෙමයි මම ලිංගිකත්වය කියන එක ගණදෙනුවකට පාවිච්චි කරන්න මම කැමති නෑ. ලිංගිකත්වය කියන එක මම සමහරලාට දේවත්වයෙන් අදහන දෙයක්. ලිංගිකත්වය සහ ආදරය කියන එක මට පූජනීය දෙයක්. ඒ නිසා කිසිසේත්ම මම කොහේ අරන් යනවා කිව්වත් මම ලිංගිකත්වයට එකක වෙන්නේ නැහැ කිසිම ලිංගික යෝජනාවකට. මට කවුරු හරි කියනවා මංජුලා මං ඔයාලට ආදරේ. මට ඒ පුද්ගලගේ ආදරේ දැනෙනවා නම් මගේ හදවතට දැනෙනවා නම් මම ඔහුත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ හැරෙන්න මට මොන දේවල් දෙනවා කිව්වත් ඒක මගේ ප්‍රතිපත්තිය. සමහරවිට මම අද මේ කියලා මම අද හුදකලා වෙලා ඉන්නේ මම සමන්ට මගේ පෞද්ගලික ජීවිතේ මම කියලා නැහැ ඔයා දන්නේ නැහැ මම ඉන්නේ තනියම මේ මම තනි වෙන්න හේතුවත් මේ මගේ ප්‍රතිපත්තිය ඔබ ඔය කියන විදිහට මම ඒ ඒ ඒ මත හිටියනම් ඒ ඔය කියන යෝජනා වලට මම කැමති වුණා නම් අද මම ඉන්නේ මෙතන නෙමෙයි ඉතින් මේක මගේ පෞද්ගලික මතය අපේ මේ ජේකොබ් වන් නාලිකාව බලන රසික රසිකාවන් තේරුම් ගන්න ඕනේ මේ පොදු මතයක් නෙමෙයි මගේ පෞද්ගලික මතය මේක එතකොට දැන් සාමාන්‍යයෙන් අපි හිතන විදිහට ඔබ ඔය සඳහන් කරන සාමාන්‍ය දේ කලා ක්ෂේත්‍රය තුළ සාමාන්‍ය දේ නම් එහෙම බලපෑම් ඇති වෙච්ච අවස්ථාවල එය ප්‍රතික්ෂේප කරන්න ඔබ අනුගමනය කරපු ක්‍රම ප්‍රතික්ෂේප කරන්න මම කෙලින්ම කියනවා මම කියෙලිම කියන මම කැමති නැහැ හරි ඉවරයි. හැබැයි මම කාරුණික ඉල්ලීමක් කරන අධ්‍යක්ෂකවරුන්ගෙන් මේක ට්‍රික්ස් පාවිච්චි කරන්න එපා. ඒ කියන්නේ උපාය. සමහරු මෙහෙම කරනවා. මේ උදාහරණයක් ගත්තොත් මෙහෙම කියනවා. මංජුලා මේ හෙට ෂූටින් තියෙනවා මේ අහවල් තැන තියෙනවා ලොකේෂන් එකට එන්න. මම ලොකේෂන් එකට යනවා උදාහරණයක් කියන්නේ. මම ලොකේෂන් එකට යනකොට ඇත්තටම මේ ෂූටින් එකක් තියෙන්නේ දැන් හෙට තියෙන්නේ අද නෙමෙයි. එතකොට ඩිරෙක්ටර් ඉන්නවා ලොකේෂන් එකේ හෝටල් එකක් නම් හෝටල් එකේ ඩිරෙක්ටර් ඉන්නවා. ඒ වගේ ට්‍රික්ස් වලින් උපාය මාර්ග වලින් ගැහෙනුම් යොමු කරගන්න එක වැරදි. එහෙම සාමාන්‍යයෙන් සංග්‍රහයකටවත් ඔබ කාමරයකට ගොඩ වෙලා නැහැ. මම යන්නේ නැහැ එහෙම. එතකොට ඒ වගේ ට්‍රික්ස් වලින් ඒගොල්ලෝ ඊට පස්සේ රෑ වෙනවා මට යන්න විදියක් නැහැ. මං කළුතර ඉඳන් අපි හිතමු ගියා කියලා අනුරාධපුරේ මට යන්න වාහනයක් නැත්නම් මම එතන අසරණ වෙනවා. අන්න ඒ වගේ අසරණ කරන්න එපා. ඔබ ඉල්ලන මම කියන්නේ අධ්‍යක්ෂකතුමන් හරි එමත් නැත්නම් නිෂ්පාදකවරුන්ගෙන් හරි මම ඉල්ලීමක් කරන්නේ
ඕගොල්ලන්ට කගෙන් හරි යෝජනාව ගේනද නම් කෙලින්ම කියන්නේ මේකයි කතාව. ඔයාට මේ චරිතය දෙනවා ඔයා මට මේක දෙන්න ඕනේ මේ විදියට සලකන්න ඕනේ. හැබැයි නම් බෑ කියන ආනං ආ කියන. කිසිම අවස්ථාවක ඒ වගේ ලොකේෂන් කරවත් ඔබව රගෙන ගිහින් නැද්ද කවුරුත්? ඇත්තට මම නම් එහෙම වෙලා නැහැ. අවංකවම කියන හැබැයි මට වෙලා නැහැ. දැනගත්තේ කොහමද එහෙම වෙනවා කියලා? එහෙම සාමාන්‍යයෙන් වෙනවා. අපි කල මම කලාවේ යම් කිසි කාලයක් හිටපු කෙනෙක් හැටියට මගේ යාළුවන්ට ඒ දේවල් ගොඩක් වෙලා තියෙනවා. ඒගොල්ලෝ අපිත් එක්ක ඒවා කතා කරනවා. ඉතින් මට ප්‍රසිද්ධිය ඒගොල්ලන්ගේ නංගන් කියන්න බෑ. හැබැයි මට මෙහෙම වෙලා තියෙනවා. මට ඇත්තට මේ පුද්ගලයා ගැන අදටත් අන්තිම අප්‍රසන්න කලකිරීමක් තියෙනවා. මතක් කරන්ද මට නම කියන්නම හිතෙනවා. ඒත් මං කියන්නේ මේ ප්‍රසිද්ධ නාලිකාවක් නිසා. අපි පොඩි ඉංගියක් දෙමු. මම ඉංගියක් දෙන්නම්. ඒ පුද්ගලයා ඉන්නෙත් මේ මොරටු ප්‍රදේශෙමයි. හරිද? එතකොට ඉතින් මේ පුද්ගලයා මට දවසක් කිව්වා මංජුලා ඔයා ඇවිල්ලා මම මගේ මේ ටෙලි ඩ්‍රාමා එකේ මම ඔයාලට හොඳ කැරක්ටර් එකක් දෙනවා. මේක තමයි කැරක්ටර් එක. ඔයා ඉන්නකෝ ඇත්තටම මම ආවේ කටුබැද්දට. පුරු කියන්න ඕනේ නේ මං කටුබැද්දට ආවා. මේ අදාළ පුද්ගලයා කටුබැද්දට ආවා. ඇවිල්ලා මට ස්ක්‍රිප්ට් එක දුන්නා. චරිතේ නම මොකද්ද? පවිත්‍රද මොකද්ද? අනේ මම පිටපත ගත්තට පස්සේ අපි සෑහීමකටපත් වෙනවනේ. පිටපතක් දුන්නා. අනේ මට දැන් චරිතේ හම්බ වෙනවා. මම ඉතින් දැන් හරි ජනප්‍රිය වෙනවා. ඔන්න අදහස ඔළුවේ තියාගෙන ඉන්නවා. පස්සේ අපි කතා කරලා බලනකොට මේ පිටපත මේ චරිතෙම තව නිලියු 5 දිනකට දීලා මගේ යාළුවෝ. එතකොට මේ 5 දිනාටම මේ මිනිස්සයා අර යෝජනාව ඔය ඔබ කියපු යෝජනාව ගෙනල්ලා මම මේකට කියන්නේ ලිංගික අල්ලස් කියලා මේ ලිංගික අල්ලස ඒගොල්ලන්ගෙන් ඉල්ලලා. ඉතින් එතකොට අපි අහුවෙන්නේ නැහැ. මොකද අපි මේකේ දැන් කට්ට කාලා වචනෙන් කියනවා නම් ඔබට තීරණ භාෂාවෙන් කියනවා කට්ට කාලා ඉන්නේ. ඒත් කොහේ හරි ගමක ඉඳන් අහිංසක ගෑන් ළමෙක් මෙතනට ආවොත් ඒ ළමයා හොයන්නේ නැහැ. තව කාටද මේ පිටපත දුන්නේ? අරවා මේව හොයන්නේ නැහැ නේ. තව මොකද්ද මේකේ අභ්‍යන්තරය අවබෝධයක් නැහැ. ඒ ළමයි අහුවෙනවා. ඉතින් ඕනතරම් අනන්ත ප්‍රමාණය එහෙම අහුවෙච්ච ළමයි අපි දන්න ළමයිනුත් ඉන්නවා. එතකොට මේ ශේෂ්ත්‍රයේ මේ වෙන විට රංගනයට දායකලාවක් තිබෙන අවස්ථාවක් ගන්න රංගනයට නිර්මාණ ගණනාවකින් දායකලා තියෙනවා. විශේෂයෙන් මතක් කරන්නේ මම ඒ නාලන් මෙන්ඩිස් මහත්මයාගේ ඉසුරු සංග්‍රාමය කියන ටෙලි නාට්‍ය රංගපෑව. ඒකේ මට හොඳ චරිතයක් හම්බුණා නාලන් අයියාගෙන්. ඒ දවස්වල ඇත්තටම පාර ගියත් මම අඳුර ගන්නවා මේ ඔයා නේද මේ අහවලා ටෙක්ලා නේද ටෙක්ලා චරිතය නම ඒකේ කියලා අඳුර ගන්නවා. ඒක තමයි විශේෂයෙන් ගොඩක්ම මම ප්‍රේක්ෂකයෝ අතරට ගියා නම් යම් තාක් දුරට හරි ඒ චරිතෙන් තමයි ගියේ. ඊට පස්සේ අර්ජුන අයියා මට අර්ජුන අයියාගේ ෆිල්ම් ඒ කැරක්ටර් එකක් වුණා. ඊට පස්සේ ස්වර්ණවාහිනියේ ඔය ශිවගුරුනාදන් අයියලා ඒ වගේ නන්දි අයියලා එක්කම ටෙලි නාට්‍ය ගණනාවක් කරා. ඇත්තටම මට දැන් කොච්චරද ඒ සහ ඒවයි නම් මොනවද කියන එක මතකයට එන්නේ නැහැ එකවර. ඒ වගේ වේදිකා නාට්‍ය ඔය හැම දෙයක්ම මේ කියන්නේ ඒ කලා නිර්මාණ බොහොමයක් නිර්මාණ වලට මම දායකලා තියෙනවා. දැන් අද වෙන විට මෙගා නාට්‍ය හැම බහුල වශයෙන් තියෙන නිසා මෙගා ටෙලි නාට්‍ය තිබෙන නිසා මේ අවස්ථාවේ රංගපෑමට ආරාධනා ලැබුණ නැද්ද? නැත්නම් ඈත් වෙලා ඉන්නවද? ඔව් ඇත්තටම මම රංගපෑමෙන් ඈත් වෙලා ඉන්නේ. එක්තරා සිද්ධියක් වුණා. ඔය ඔක්කොම උනේ මේ මොරටුවට. මේ ඔක්කොම උනේ මොරටුවට. නෑ ඒක ලිංගික අල්ලසක් නෙවෙයි. මම එක්තරා කාන්තාවක් නිෂ්පාදනය කරපු නිලියක් නිෂ්පාදනය කරපු ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙලා අනේ ඉතින් මගේ අතේ වියදමේ මම ෂූටින් එනවා. ෂූටින් එනවා එනවා ෂෙඩියුල් එකක් ඉවරයි දෙකක් ඉවරයි මගේ සල්ලි හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ මම කතා කරලා ඇව්වා අක්කේ මගේ සල්ලි හම්බුන්නේ නැහැ කොහොමද ගන්න පුළුවන්ද? ඊට පස්සේ ඉතින් යකෝ අපි අයි ගව දවස් දෙන්නම් අර දවස් දෙන්නම් කර දෙන්නේ. ඊට පස්සේ මම පොඩි ආගියුමන්ට් එකක් ගියා අයත් එක්කලා. ඊට පස්සේ මොකද උන්නේ සමන් පිටපත් රචකයා ලව්ව මගේ චරිතය වෙඩි තබා මරා දමනවා. මගේ චරිතය ඒ වෙලාවේ මට දැන් චරිත නම මතක නැහැ. මතක් වෙන්නේ නැහැ. ඒ චරිතය මම ක්ලීටස් අයියත් එක්ක රඟපෑවේ. ඒ චරිතය එකපාරට මා වෙඩි තියලා මරනවා. එතනින් ඒ සීන් එක ඉවරයි. චරිතෙම ඉවරයි. ඉතින් ඔය වගේ දේවලුත් එක්කලා මට යම්කිසි කලකිරීමක් ඇති වුණා. මම කල්පනා කරා ඇත්තට මම එහෙම පෝසත් කෙනෙකුත් නෙමෙයි. මට ලොකු ආර්ථික මට්ටමකුත් නැහැ. මට අතින් වියදම් කරගෙන රඟපෑමේ ආශාවකුත් නැහැ. මට දැන් කැමරාව ඉස්සරහට යන්න මේ රඟපාන්න කියලා ඒ ආශාව නැහැ. මොකද ඒ අත්දැකීම මම විඳලා තියෙන්නේ. ඒ නිසා යම්කිසි මුදලක් මට ලැබෙනවා නම් තමයි මම යන්නේ නිකන් ඉන්නවා කියලා. ඊට පස්සේ තමයි මම මේ සංගීත ශාස්ත්‍රයට ගීත ගායනයට යොමු වුණේ. කොහොම හරි මේ ඔබ දන්නවා සියලු දෙනා ප්‍රේක්ෂකයන් විදිහට ජකබ් 1 YouTube නාලිකාවස්සේ අපේ ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වෙනවා. ඔබ අපේ ජේකබ් 1 නාලිකාවත් මෙහෙවන නිවේදිකාවක් විදිහට කටයුතු කරනවා. නිවේදන ශාස්ත්‍රයේ පැත්තට සම්බන්ධ වෙයි. ඇත්තරම මේ සමන් මම නිවේදිකාවක් නෙවෙයි. මට පළවෙනි වරට ආරාධනාවක් ලැබුණේ මේ ජේකබ් 1 නාලිකාව ඔස්සේ ප්‍රසන්න මහත්මයා තමයි කිව්වේ මංජුලා මේ අපේ channel එකේ පොඩි පොඩි ප්‍රෝග්‍රෑම්ස් වගේක් තියෙනවා ප්‍රසන්ට් කරමුද කියලා. ඉතින් ඊට පස්සේ තමයි මම ආවේ. එතුමා ලොකු සහයෝගයක් දැක්වුවා මට මේ වැඩසටහන් කරද්දී මගේ යම් යම් පොඩි පොඩි දොරල තැන් අඩුපාඩුකම් තිබිලා ඒවා හදාගන්න. එතුමා සහ එතුමාගේ බිරිඳත් ඉතින් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. ඉතින් එහෙම ඒ වගේම මම නිවේදිකාවක් නෙවෙයි
නෙවෙයි ඇත්තටම නිවේදිකාවක් වෙන්න උත්සාහ කරනවා කිව්වොත් මම හිතනවා ඒක වඩා තිවරදී ඉදිරියේදී තියෙන මගේ යම් අඩුපාඩුක තැන් දුර්වල තැන් තියෙනවා නම් ඒවා හදාගෙන ඉදිරියේදී හොඳ වැඩසටහන් කීපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. ඔබ මේ සම්බන්ධ වෙලා ඉන්නේ ජේකබ් 1 නාලිකාවේ කතාබස් වැඩසටහන සමග. සාකච්ඡා කරමින් සිටින්නේ මංජුලා සංජීවනී රංගන ශිල්පිනියක් ඒ වගේම ගායිකාවක් විදිහට රට පුරා ප්‍රසංගවල ගී ගයා තිබෙනවා. බොහෝ දේවල් ලැගෙන් අපි විමසුවා. අහන්න කැමති ඉදිරිය කොහොමද? ඉදිරියේදී අලුත් ගීතයක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වැඩ ටිකක් කරගෙන තියෙනවා. තාම ඉතින් මුදල් ප්‍රශ්නයක් නිසා පොඩ්ඩක් ඉස්සරහට කල් දාලා තියෙනවා. ඒ වගේම මගේ යාළුවෝ දෙන්නෙකුත් එක්ක එකතු වෙලා අපි 3 දෙනෙක්, ඒ කියන්නේ ගායිකාව 3 දෙනෙක්, 300ක ගී මිහිර කියලා සංගීත වැඩසටහනක් කරනවා මේ මාසේ 27 වෙනිදා. ඉතින් ওই වෙලට ටික තමයි ඉස්සරහට තියෙන ලොකු ෆියුචර් ප්ලෑන්ස් මංගලක ඇත්තටම නැහැ. ඉතින් දැනට තියෙන්නේ පොඩි පොඩි වැඩසටහන්. ඒක වැඩසටහන කොහෙද කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඒක දැනට දාගෙන තියෙනවා 30 හරියේ. අපි 30 හරියේ අමාෂා හෝටල් එකේ තමයි මේ වැඩසටහන කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගායිකාවක් විදිහට ඔබ අනුකරණය කරනවා. ඒදි විශේෂයෙන්ම ඔබ තෝරාගත්තේ කාවද අනුකරණය කරන්න? ඇත්තටම සමන් මම අනුකරණය කරනවා කියන්නේ මම හුඟක් කැමති ගායිකාවක් තමයි මැඩෝනා කියන්නේ. ඇගේ ගීත ශෛලිය අපිට අනුකරණය කරන්න බෑ. මොකද මම බටහිර ගීත හෝ බටහිර ගීත හෝ ඇගේ ගීත ගායනා කරන්නේ නැහැ. ඒ වුණාට ඇගේ අර ඇඳුම් විලාසිතා සහ ඇගේ රංගන විලාසිතාව වේදිකාවේ එයා අර පර්ෆෝමන්ස් එක කරන විදිහ ඒ වගේ දේවල් වලට මම හරි කැමති. ඉතින් මට එයා ෆලෝ කරන්න බෑ ඇත්තටම. ඒ වුණාට මම හරි ආස චරිතයක් සහ මම ගොඩක් කැමති ගායිකාවක් තමයි මැඩෝනා. මැඩෝනාගේ විලාසිතාවන් ලංකාවට ගලපව ගන්න පුළුවන්ද? මං හිතන්නේ ගලප ගන්න පුළුවන් තැන් තියෙනවා. ඒවා හදා ගන්න ඕනේ. අපි ඇඳුමක් ගත්තත් ඒගොල්ලෝ අඳින ඇඳුම අපිට ස්ටේජ් එකේදී අඳින්න බෑ. ඒ වුණාට ඒ ක්‍රමය තව ටිකක් වෙනස් කරලා අපි හිතමු කොට ඇඳුමක් නම් ඒක තව ටිකක් දිගටම අහලා ඒ මොන හරි මේ විදියට කරලා ඉතින් වෙනස් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලංකාවේ කාගේ ළඟින් යන්නද වාසින්දු කියන්නේ? සමහර වෙලාවට මම හිතනවා මම ටිකක් වේග රිද්මයේ ගීතනේ ගායනා කරන්නේ. මම දන්නේ නැහැ අතර මේක බලන කෙනා තමයි තීරණය කරන්නේ මම කාගේ ළඟින්ද යන්නේ කියලා. වේග රිද්මයේ ගීත ගායනා කරන නිසා මම හිතනවා සුප්‍රියා බේසේකර මහත්මිය ඒ වගේ ගායිකාවන් ළඟින් යනවා ඇති කියලා මම හිතනවා. මම හිතන්නේ කිසිසේත් මේගොල්ලන්ට ළඟ වෙන්න බැහැ මට. මම හිතනවා ඒගොල්ලන් මම ටිකක් ෆලෝ කරනවා කියලා මට හිතනවා සමහර වෙලාවට. එතකොට මේ අනුන්ගේ ගීත ගායනා කරන විට ඒ ගායනා කරලා ඔබ සමහර විට ආදායමක් උපයන විට ඔබට ගැටලු පැමිණෙන්නේ නැද්ද? ඇත්තරම නැහැ. බොහොම අවස්ථාවලදී අපි ප්‍රවීණයින්ට අපි ඇත්තර මේ අවස්ථාවෙත් මතක් කරන්න ඕනේ අපි ගොඩක් ගෞරව කරනවා ගෞරව කරනවා. මොකද මේ ප්‍රවීණයන්ගේ ගීත අපි ගායනා කරලා තමයි අද අපි යම් කිසි තැනක් හදාගත්තා නම් එහෙමත් නැත්නම් අපි යම් කිසි මුදලක් උපයා ගන්නවා නම් ඒ ඔවුන්ගේ ගීත ගායනා කරලා ඉතින් මේ අවස්ථාවේ ඔවුන්ව ඉතාම ආදරෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා වගේම මේ තාක් දුරට ඒ ප්‍රවීණයින්ගෙන් ඔවුන්ගේ ගීත අපි ගායනා කරනවා කියලා කිසිම චෝදනාවක් ඇවිල්ලා නැහැ. ප්‍රසංගවලට සම්බන්ධ වෙලා මුදල් නොලැබුණු අවස්ථා? ඇත්තටම සංගීත ප්‍රසංගවලදී නම් මුදල් නොලැබුණු අවස්ථා නැහැ. ඒ ගැන ඇත්තටම කතා කරන්න දෙයක්වත් නැහැ. හැම ප්‍රසංගයක් අවසානයේදීම අපිට ඒ දෙනවා කියපු මුදල හැමදාම හම්බ වෙනවා. ඒ කියන්නේ අපේ රටේ සංවිධායකවරු සංගීත ප්‍රසංග සංවිධායකවරු හරි අවංකව ඒ වැඩසටහන කරනවා. කොහොම අවංකයි. අපිට හම්බලා තියෙන සංවිධායකවරු විශේෂයෙන් මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ සංවිධායකවරයෙක් කියනවා තඹුත්තේගම බැජි අයියා. බැජි අයියා කියන්නේ ලංකාවේ අඩුම කාලයකදී වැඩි ප්‍රසංග ප්‍රමාණයක් කරපු කෙනෙක්. ඔහුගේ ප්‍රසංග ගණනාවකට මම ඉදිරියේ සම්බන්ධ වෙනවා. ඒ වගේම තවත් බොහෝම ප්‍රසංග සංවිධායකවරුන් ඉන්නවා ලංකාවේ. මට හම්බෙච්ච කට්ටිය නම් බොහොම අවංකයි. ඒගොල්ලෝ බොහොම අවංකව මේ මුදල් ගණ දුණු හරියාකාරව කරන අය. රංගන ජීවිතයේදී ලිංගික අල්ලස සාමාන්‍ය දෙයක් වගේම ගීත ගායනයේදී මෙහෙම ප්‍රශ්න ඇති වෙලා නැද්ද? නෑ කවදාවත් නෑ. ගීත ගායනයේදී සංගීත ශාස්ත්‍රයේදී ඔය කියන කිසිම ප්‍රශ්නයක් මට නම් ඇති වෙලා නැහැ. හොඳයි. බොහෝ වෙලා බොහෝ දේ කරුණු සාකච්ඡා කළා. ඔබට මෙවන් වැඩසටහන් නරඹන්න ඒ වගේම විවිධ අත්දැකීම් ලබන්න අපි ඉතාමත් ආදරෙන් මතක් කරනවා ජේකබ් 1 YouTube මාලිකාව ඔස්සේ අත්දැක බඳ ගන්න කියලා. ඒ සඳහා ඔබ කළ යුත්තේ අපව subscribe කරලා ඔබගේ ජංගම දුරකථනයේ දිස්වන සීනුව ක්ලික් කරලා ජේකබ් 1 මාලිකාව ඔස්සේ අත්දැක බඳ ගන්න එක. ඉතින් කතා බස් වැඩසටහන අවසන් කරන්න සූදානම් වන්නේ විශේෂයෙන්ම අද දවසේ ප්‍රසන්න මනෝජ් මහතාගේ ආරාධනාව පිළිගෙන මේ අවස්ථාවට සහසම්බන්ධ වුණු මංජුලා සංජීවනී සමයි අපත් සමග මේ කතා බස් වලට සහසම්බන්ධ වුණේ. එහෙමනම් ඔබගේ ඉදිරි කටයුතු සරප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා බොහොම ස්තුතිවන්ත වෙනවා අපගේ ආරාධනාවට මේ ස්ථානට සහසම්බන්ධ වීම පිළිබඳව. එහෙමනම්
අයිබෝන් බොහොම ස්තුතියි සමන් ඒ වගේම ජේකබ් වන්නාලිකාවට ගොඩක් ස්තුතියි මට මේ වගේ වටිනා අවස්ථාවක් ලබා දෙන්නට